ಅದೇ ತಿರುವನ್ ಸನ್ಮೈ ಸಿಗುದಿನ ಆಟ ಅದೇ ಇನ್ನ ಸಿಗುದಿನ ಆಮ ತಂಪಾತ್ತೆ ಅದೇ ಬಡ ಕಿಯನ್ನ ಕಲಿ ಕೊಡಿ ಕಾರಣ ಇನ್ನು ಒಬ್ಬರಲ್ಲಿ ಕಿಯನ್ನ ಈಗ ತಮೈ ಅಪಿ ಮೇ ಬನ ಆನ ವಿಧಿ ಪೊಡಿ ವೆರದ್ದ ತಿನ್ನ ಮಮ ಈಗ ಒಬ್ಬಟ ಮಿಹಿನ ಪಹರಿ ಕರ್ಲ ದಿನ್ನ දැන් හිතන්න කවුරුහරි දේශකයන් කෙනෙක් මොකක් හරි දේශනයක් කරනවා හරි මේ දේශනේ කරාට පස්සේ මේ දේශනේ අහන්න ආපු අයගේ එළියේ ගිහිල්ලා ඔක්කොම එක්කිනා වෙන් වෙන් කරලා එක එක්කිනාගෙන් අහුවොත් අර දේශකයෝ අර දේශකයන් මොනාද කිව්වේ කියලා ඔබ මොනා කියයි එකේකන මොනා කියයි එක කතාවක් කියද කතා දැන් 100 දෙනෙක් හිටියා නම් දේශනේ අහන්න එක කතාවක් කියයිද කතා 100ක් කියයිද මොකද හිතන්නේ ඔබ හා දැන් මේ දේශනේ අහන්න ආපු 100 දෙනා අපි එළියට ගන්නවා දේශනේ ඉවර වෙලා අරගෙන එළියට ඇවිල්ලා කවුරුහරි කෙනෙක් වෙන වෙනම එක එක්කෙනාගෙන් ගිහිල්ලා අහනවා අර දේශකයන් විසින් මොකද්ද අද කිව්වේ කියලා मुना किए लोग एक एक ना मुना किए एक कम कथा हो किया तो वैन वैन कथा किए वैन वैन कथा किए इतने ओबा मेजर ने तो थोड़ा करने को निकाल ने आती ना ऐसे तो ओबा आगे इंगारी आहाना किया लकरान ने ऐसे तो मुका दे एक प्रकाश करने दे आहाना वाने में मुका दे ओबा ओबा तो ओन दे आहाना तब नहीं ना අපි යම ශ්‍රවණය කරනකොට අපිට අපි අහගන්නේ අපිට ඕන කෑල්ල විතරයි. අපිට ඕන දේ තමයි අපි අහගන්නේ. එයා කියන්නේ වෙන කතාවක් අපිට ඇහෙන්න වෙන කතාවක්. දැන් ඔය ප්‍රශ්නේ මේ දේශනයක් අහන්න යනකොට විතරක් නෙමෙයි. ඕගලගේ සාමාන්‍ය එදිනෙදා ගෙවල් වල වල ඔය ප්‍රශ්නේ නැද්ද? දැන් ස්වාමී පුරුෂයා එක කතාවක් කියනවා. බිරිඳට ඇහෙන්නේ මොකද්ද? අර අදහස් කරපු දෙයද ඇහෙන්නේ? නෑ, එයාට ඇහෙන්නේ වෙන එකක්. අම්මා පුතාට එක කතාවක් කියනවා. පුතාට ඇහෙන්නේ වෙන එකක්. අම්මා කියන්නේ එකක්, පුතාට ඇහෙන්නේ තව එකක්. හරිද? ඉස්සල්ලාම ඔබට මම මේ කියන්න කියන්නේ මේ බාද බණ කියන්න කලින් ඉස්සෙල්ලාම තෝරගන්න ඕන කාරණයක් තියෙනවා. ඔබට ඇහෙන එක පිළිබඳව ඔබ හිතනවා නම් ඉස්සරහා ඉන්නගෙන කිව්ව එක තමයි මට ඇහෙන්නේ කියලා හිතුවට ඒක එහෙම නෙමෙයි. මොකද ඔබ දාගත්තු දෘෂ්ටිකට අනුකූලව තමයි මේ ඇහෙන එක තීරණය වෙන්නේ. ඔබ කලින් දරාගෙන ඉන්න මතයට අනුකූලව තමයි ඔබ ඇහෙන එක තීරණය කරගන්නේ. ඉතින් එහෙනම් ඉස්සෙල්ලා මම ඔබට කියනවා පොඩ්ඩක් අපි විවෘත වෙමු කියලා. අද මේ ටික වෙලාවකින් හරි මම කියන්නේ දැන් මේ මම ඔබට මේ කියන්න හදන කාරණේ ඔබට පැහැදිලි කරගන්න අඩුම ගානේ මේ දේශනයේ අතුලදීවත් පොඩ්ඩක් ඔබ විවෘත වෙන්න. අර තමන්ගේ ඇතුලෙන් හදාගත්තු කතාව අහගෙන යන්නේ හදන්න එපා. ඉස්සෙල්ලා මේක විවෘත වෙන්න. ඉතින් විවෘත වෙනකොට ඔබ කලින් අහලා තියෙන කරුණු ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියලා නිදහසේ මේ පැයට විතරක් මේ කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් අහගන්න. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් බණ අහනකොටත් බණ අහන්නේ කොහොමද? කොහොමද බණ අහන්නේ? මම අර හාමුදුරුවන්ගේ බණ අහනවා, මේ හාමුදුරුවන්ගේ බණ අහන්නේ නැහැ. ඇයි ඒ? අපි මේ සාමාන්‍යයෙන් බණ අහනකොටම අපේ තියෙන පූර්ව නිගමනයක්. අපි කලින්ම නිගමනයක් අරගෙන තියෙනවා. අහනවා නම් අහන්න ඕනි මේ ජාති බණක් තමයි කියලා. මොකද්ද? පූර්ව නිගමනයක් තියෙනවා. හරි? ඒ පූර්ව නිගමනය මත ඉඳගෙන තමයි අපි බණ අහන්නේ.
එතකොට අපි පූර්ව නිගමනය වගේ ඒ මත ඉඳගෙන මේකනම් හොඳ බණක් මේකනම් නරක බණක් කියලා අපි මුලදීම මේක අහන අහන සැරේට මොකද්ද අපි මේකෙන් මොකද්ද අපිට ඕන දේ ටික විතරක් පෙරලා ගන්නවා නැත්නම් අපි මුලදී මේක ලේබල් එකක් ගහලා අපි ඒකෙන් නිදහස් වෙනවා හරි මම මේ ටික මුලින් ඔබට කියලා තිබුණේ නැත්නම් ඔබ මේ දේශනීය වෙලා හරි මේ දේශනීය අතර මැදදී හරි ඔබට මේ උකහා ගන්න ඕන කාරණා ටික හරියට උකහා ගන්න වෙන්නේ නැහැ අර විමුක්තභාවයේ මුලදී තිබුණ නැත්තම් මේ දේශනීය පුරාවට තිබුණ නැත්තම් හරි දැන් මම ඔබෙන් එකක් අහන්න ලෝකේ ආගම් කීයක් තියෙනවද ප්‍රශ්නය ආගම් කීයක් තියෙනවද ලෝකේ දන්න කෙනෙක් ඉන්නවද? හා? හා? බලන්න ඔක්කොම කීයක් තියෙනවද? හා? කියන්නකෝ බලන්න මහත්තයා. ආගම් කීයක් තියෙනවද? ලෝකේ ආගම් කීයක් තියෙනවද? ආ ප්‍රධාන ආගම් හතර කියන්නකෝ. ආ බුද්ධ ආගම්. ක්‍රිස්තියානි. මුස්ලිම්. ප්‍රධාන ආගම් හතරක් තියෙනවා කියලා අර මහත්මයා කිව්වා. හරි. ටිකක් අපි පොඩක් පැත්තකින් ඔහොම තියමු. දැන් කොහොමද තියෙන්නේ? හරි. දැන් ඉතින් ඔය එක එක පොත්පත්වල තියෙන විදිහට නැත්තම් අපි අන්තර්ජාලයේ ඕක බැලුවට පස්සේ අපිට පේනවා ආගම් 4200කට අධික ප්‍රමාණයක් තියෙනවා කියලා කියනවා. ලෝකේ ආගම් 4200කට අධික ප්‍රමාණයක්. දැන් මේකෙන් ප්‍රධාන ආගම් කීයක් තියෙනවද? දැන් මේ මහත් එක්කම කීයක් තියෙනවා කියලාද? හතරක් තියෙනවා කියලා කිව්වා. දැන් හතරෙන් එකක් මොකද්ද? හා? බුද්ධ ආගම. ඒක හරි කියලා හිතන අය අත උස්සන්න බලන්න. හරි කියලා හිතන අය. වැරදි කියලා හිතන අය අත උස්සන්න බලන්න. වැරදි කියලා හිතන අය ඉන්නවා. හරි බුද්ධාගමට තමයි ලෝකේ තියෙන ප්‍රධාන ආගමක් කියලා හරි කියලා හිතන අය සහ වැරදි කියලා හිතන අය සහ තවම අර අපි කියන්නේ ෂුවර් නැති කට්ටියකුත් ඉන්නවා. මේ කියන්නේ අහන්න මොකක්ද කියලා. හරි. දැන් ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳන් අහලා ඇති එක එක බණවලට නැත්නම් එක එක පොත්පත්වලට මෙන්න මෙහෙම කතාවක් අහලා ඇති. මොකද්ද? බුදු දහම කියන්නේ මොකක්ද? ආගම නෙමෙයි කියලා. හරි. දැන් කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ආගමක් කියලා. එතකොට මොකද වෙන්නේ? කවුරු හරි දැන් හිතන් ඉන්නවා නම් මේක ආගමක් කියලා. එතකොට එතනින් මොකද පටන් ගන්න තියෙන්නේ? එතකොට දැන් ඉස්ලාම ඔබ දැනගන්න මොකද්ද? ඔබ හිතාගෙන ඉන්න විදිහ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. දැන් අපි පොඩි කාලේ ඉඳන් මේ අහලා තියෙනවා ඔබ සමහරට ඔබත් අහලා ඇති පොත්පත්වල ලියලා තියෙන හැමතැනම ලියලා තියෙනවා බුදු දහම කියන්නේ ආගම නෙමෙයි කියලා. තව ඉත එක තැනක විස්තර කරලා තිනවා මේ සියලු ආගම් ප්‍රතික්ෂේප කරලා තමයි මොකද බුදු පියාණන් වහන්සේ එහෙම නැත්නම් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ මොන වෙලාවද? ඒවකට තිබ්බ මොනවාද? සියලු ආගම් ප්‍රතික්ෂේප කරලා සියලු ආගම් ප්‍රතික්ෂේප කරලා ඒ සියලු ආගම් අතික්‍රමණය කරලා තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ බුද්ධත්වයට පත් වෙලා තව ආගමක් හැදුවද? දැන් ඒ කාලෙදී සියලු ආගම් ප්‍රතික්ෂේප කරලා තව ආගමක් හැදුවද? මේ ඔබලාගෙන් මේ අහගන්නේ නැති ප්‍රශ්න ටික තමයි මම මේ ඔබෙන් අහන්නේ. මේක ඔබගෙන්ම අහගන්න ඕනේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න ටික. හරි. ඒ සියලු ආගම් ටික ප්‍රතික්ෂේප කරලා මොකද? තව ආගමක් හැදුවද? ඒ ආගම් වලට විකල්පයක් දුන්නද?
පැවතුම් පොඩ්ඩක්. හරි. දැන් ඔහොම එනකොට දැන් ඔබලා බලයි මේ මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. හරි. දැන් මේ ප්‍රශ්නේ ගැඹුරින් බලන්න. හරිද? දැන් පළවෙනි කාරණේ තමයි මේක ආගමක් නෙමෙයි කියලා අපි කියනවා. කිව්වට අපි දන්නේ නැහැ මේක කොහොමද ආගමක් නොවෙන්නේ කියලා. ඔබ සාමාන්‍යයෙන් ඔබ බුද්ධ ආගම කියලා දන්නේ මොන වගේ දෙයක්ද? සාමාන්‍යයෙන් ඔබ බුද්ධ ආගම කියලා දන්නේ මොන වගේ දෙයක්ද? ඔබ සාමාන්‍යයෙන් දන්නේ අවමංගල චාරිත්‍ර ටිකක් තියෙනවනේ. හැම ආගමකම තියෙනවා මොකද්ද? අවමංගල චාරිත්‍ර ටිකක්. අවමංගලයක් වුණාම කරන්න ඕනේ චාරිත්‍ර. කරදරයක් වුණාම කරන්න ඕනේ වැඩ පිළිවෙල. තියෙනවද නැද්ද? කරදරයක් වුණාම කරන්න ඕනේ වැඩ ටිකක්. එහෙම තියෙනවා. ලෙඩක් හැදුනාම කරන්න ඕනේ වැඩ ටිකක්. අපි නැත්තම් කියන අපල කාලයක් ආවම කරන්න ඕනේ වැඩ ටිකක්. ඊළඟට මේ ආකාරයෙන් නොයෙකුත් ඒවා ටිකක් තියෙනවා. දැන් මොකද මම තව මේක මම පැහැදිලි කරලා මෙන්න මෙහෙම කියන්නම්. දැන් ඔන්න මම මෙන්න මේ කියන කතාව තව පොඩ්ඩක් මෙන්න මෙතනට අරගෙන මෙහෙම කියන්නම්. හරි. ඔබ දැනට අපි සම්මතයේ පවතින ලංකාවේ සම්මතයේ පවතින ත්‍රිපිටකයේ තුල පුත පූජා ගැන ලියවිච්ච සූත්‍ර කීයක් තියෙනවද? බෝධි පූජා පුද පූජා ගැන ලියවිච්ච සූත්‍ර කීයක් තියෙනවද? ඔක්කොම ටිකක් බය වෙලා වගේ බලන් ඉන්නවා. සාමාන්‍ය දැන් අපි ලංකාවේ පිළිගත් සම්මත ත්‍රිපිටකයක් තියෙනවනේ. හරිද? එතකොට පිළිගත් සම්මත ත්‍රිපිටකයේ තුල සූත්‍ර අති විශාල ප්‍රමාණයක් තියෙනවනේ. ඒ සූත්‍ර ටිකේ අපි හරි කියන 84,000 ධර්මස්කන්ධය කියලා අපි කියනවානේ. ඒ සූත්‍ර ටිකේ පුද පූජා වලට සූත්‍ර කීයක් තියෙනවද? දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න බලන්න. ඔබ හිතනවද කීයක් විතර තියෙන ඇති කියලා? කීයක් විතර තියෙන ඇතිද? කවුරැයි නැගිටලා කිව්වත් කමන්නේ නැහැ. මතකේවා කියන්නේ එකක් දෙකක් පුද පූජා ගැන කියවිච්ච කීයක් තියෙනවා? දැන් මේ දැන් මම මේ ටික කියනකොටම භාගයක් කලින් අපි ගත්ත දෘෂ්ටි ටික තියෙනවා. මොකද කරන්නේ? ඒකට දැන් මේ හාඳුර කියන එක ගැලපෙන්නේ නැහැ. මොකද කරන්නේ? වහගන්නවා. ඒ වෙලාවේ වහගන්නවා මේ කියන කතාව. හරි. මම තාම කිව්වේ නැහැ පුද පූජා කරන එක නරකයි කියලා. මම කිව්වේ නැහැ. මම ඔබේ ප්‍රශ්නයක් අහන්නේ. එහෙම පුද පූජා කරන්නත් එපා. එහෙම ඒක කරන එක නරකයි. ඒක වැරදි කියලා මම කිව්වෙත් නෑ. මම ඔබේ ප්‍රශ්නයක් අහුවේ. සූත්‍ර කීයක් තියෙනවද? මට මතක විදිහට නම් එකක්ද කොහෙත් තියෙන්නේ. ඒක තියෙනවා අර එක වෙලාවකදී මට මතකයි පොසොන් රජතුමා මහා පූජාවක් කරා කියලා. හරි. හැබැයි ඉතින් මේ පූජා කරපු පොසොන් රජතුමා නිවන් දැක්කේ නෑයි කියලා තමයි ඒක තියෙන්නේ. හරි. එතකොට දැන් මේ අපි දැන් සම්මතයේ තියෙන මේ ධර්මයේ තුල
අසූහාරදහයෙන් එකයි නම් තියෙන්නේ ඒක අපි මෙහෙම පූජාවක් කරපු කතාවක් තියෙන අසූහාරදහයෙන් එකයි නම් ඉතුරු 83999 ම අතහැරලා එකක් විතරක් අල්ලගත්තේ ඇයි ඇයි එතකොට ඉතුරු 83999 මොනා තියෙනවා ඇතිද ඔන්න ප්‍රශ්නය දෙවෙනි එක දැන් මම නිකන් ඔබට මේ ප්‍රශ්න ටිකක් මම ඔබට දාන්නේ ඔබ ටිකක් විවෘත වෙලා මේක බලන්න දැන් මම මෙහෙම එකක් අහන්න මලගිය ඥාතීන්ට පින් දෙන සූත්‍ර කීයක් තියෙනවා ඔක්කොම දැන් බය වෙලා වගේ බලන් ඉන්නවට උත්තර ඕනේ දැන් මේ ප්‍රශ්න වලට මලගේ ඥාතීන්ට පින් දෙන සූත්‍ර කීයක් තියෙනවා කීයක් තියෙනවා සූත්‍ර කීයක් තියෙනවා ආ එකයි පැන්වරදයි තියෙන තිරෝකුඩ සූත්‍රය. හැබැයි ඒකෙත් ඊට එතනින් එහා ගිය කතාවක් තියෙනවා. ඊට වඩා ගැඹුරක් තියෙනවා ඒ කතාව. හරි. දැන් එතකොට 84000න් 83999ක්ම අයි කරලා. ඕක විතරක් ඉස්මතු උනේ කොහොමද? ඕක විතරක් ඉස්මතු උනේ කොහොමද? අමම ඔබට ප්‍රශ්නාත ටිකක් දාන්න. හරිද? මේ මේ ඔය හිතන්න පොඩ්ඩක්. හිතන්න පටන් ගන්න. හරිද? එතකොට ඉතුරු 83999 මොනවාද තිබුණේ? එතකොට අපි දැන් අපි දන්න හරි ඒ ආගම තමයි දැන් අපි දන්න දේ තුල මොකද්ද? 95%කට වඩා මොකද්ද තියෙන්නේ? සම්මත විදිහට අපි දන්න බුද්ධාගම කියලා එකක් දන්න එක තුල වැඩිපුර තියෙන මොනක්ද? ඔය ටිකනේ. ඔය ටිකනේ. හරි. තව අහන්න. නිවන් දකින්න මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න කියලා සූත්‍ර කියක් තියෙනවා. කල්පගානක් ඉඳලා දෙව් මිනිස් අප කෙලවර මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න කියලා කියලා තියෙන සූත්‍ර කීයක් තියෙනවද? කීයක් තියෙනවද? අර මහත්ය කියන එකක්වත් නැහැ කියලා හිතන්න. හරි දැන් මම මේ ඔබෙන් අහන්නේ හරිද හරි චතුරාර්ය සත්‍ය කතාව පැත්තකින් කියෙද්දි දැන් වැඩි හරියක් අපි කොතනද තියෙන්නේ වැඩි හරියක් අපි ඒක ඇත්ත දැන් ඔබ කියන කතාව ඇත්ත එතකොට අපි මේක ආගමක් බවට පත් කරගෙන අපි මේක ආගමක් බවට පත් කරගෙන හරි එතකොට අපි මේක ආගමක් බවට පත් කරගෙන අපි මොකද කරන්නේ දැන් ආගමක ලක්ෂණේ තමයි එක්ක මාසයකට සැරයක් එක්ක අවුරුද්දකට සැරයක් එක්ක දවසට එකපාරක් මොකද මොකක් හරි චාරිත්‍රයක් චාරිත්‍ර විදියක් කරලා ටික වයසට යනකොට නැත්තම් දවස් 10ක භාවනා වැඩසටහනක් හරිද ඔය විදිහට මොකක් හරි වැඩ ටිකක් කරලා අපි හිතනවා දැන් මේ හරි කියලා දර්ශනයක් විදිහට නෙමෙයි ඔබ අරන් තියෙන්නේ. දැන් දර්ශනයක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? ඔබ පාරේ වාහනේ එළවගෙන යනකොට එකකුයි පාරේ වාහනේ එළවගෙන යනකොට ඔබට උපකාර නොවන දෙයක්.
ඊළඟට මාසෙට එක දවසක් පොය දවසේ පන්සලට ගිහාම විතරක් ඕනි වෙන එකකුයි කියලා දෙකක් තියෙනවා නම් ඒක දර්ශනයක්ද? කවුරු හරි ඇවිල්ලා ඔබ ඉස්සරහට ඇවිල්ලා ඔබට බැනලා කම්බලට පාරක් ගහනකොට ඕනේ වැඩ කරන්නේ නැති දර්ශනයකුයි. ගෙදර බුදු පිළිමේ ඉස්සරහා පහනක් පත්තු කරලා තියෙන වෙලාවදී තියෙන දර්ශනයකුයි ඒක දෙකක් තියෙන පුළුවන්ද? दर्शनको प्रश्न මම අවංකව මේක මොකක්ද එතනින් එහා කියන එක හොයන්න ඕන කියලා හිතනවා. කවුරු හරි හිතනවා නම් අතුස්සන්න. එහම අතීශ්ව නැත්නම් අපිට පුළුවන් ධර්ම දේශනේ නවත්තලා යන්න. අවංකවම දැන් මෙතනින් එහා මොකක් හරි එකක් ඇති කියලා හිතනවා අතුස්සන්න බලන්න. බය නැතුව අතුස්සන්න ඕගොල්ලෝ වැඩි හිටියනේ. හරි. කීප දෙනෙක් ඉන්නවා. ඒ අය විතරයි කියන්නේ අනිත් අය එහෙම අහන ඔට්ටු නැහැ. හරි. හරි දැන් ඉස්සෙල්ලා අපි තෝරගමු ආගමක් කියන්නේ මොකක්ද කියලා. හරි ඉස්සෙල්ලා දැන් මම ඔබට මෙහෙම කිව්වට දැන් ආගමක් දැන් ඕක ආගමක් නම් අදහන්නේ ඔක්කොම ආගමක් නම් අදහන්නේ එහෙනම් ආගමකින් අතික්‍රමණය කරන්නේ කොහොමද? ආගම අභිභවයන්නේ කොහොමද කියලා බලමු. හරි ආගමක් සැකසීලා තියෙන්නේ මොකද්ද? මොකකින්ද? විශ්වාසයෙන්. ආගම සැකසලා තියෙන මොකක්ද? විශ්වාසය. මොකද විශ්වාසය? ඔබ දන්නේ නැහැ, ඔබ දැකලත් නැහැ. හැබැයි එහෙම සංකල්පයක් තියෙනවා. සංකල්පයක් තියෙනවා. හරි. ඒ සංකල්පය අපි විශ්වාසයෙන් බාර ගන්නවා. දැන් ඔබ කාලාම සූත්‍රය තියෙනවා. මොකද්ද? එක පරම්පරා කතාවකින් ඇවිල්ලා එහෙම නැත්නම් මොකද පොතක පතක තිබිලා එහෙම නැත්නම් කවුරු හරි කියලා කියපු එකක් මත විශ්වාස කරලා මොකද දැන් ඒක ඔබ දැකලත් නැහැ ඔබ දන්නේත් නැහැ ඒක හරිද හැබැයි කවුරු හරි කියපු එක එහෙම එක පරම්පරා කතාවකින් ඇවිල්ලා එහෙම නැත්නම් පොතක පතක තිබිලා එහෙම නැත්නම් කවුරු හරි කියපු හින්දා මොකද විශ්වාසයක් අපි තුල තියෙනවා එතකොට ඒ විශ්වාසය පදනම් කරගෙන මොකද්ද ආගම නිර්මාණය වෙනවා හරි එතකොට එතන තියෙන විශ්වාසයක් නිසා මොකද්ද ප්‍රත්‍යක්ෂයද තියෙන විශ්වාසයද හරි දැන් මම මෙන්න මෙහෙම කතා අහන්න හරිද දැන් මම බොහොම සරල කරලා දෙවියෙකු විසින් ලෝකය මැව්වාය කියන එක විශ්වාසයක්ද ප්‍රත්‍යක්ෂයක්ද හ විශ්වාසයක්ද ප්‍රත්‍යක්ෂයක්ද දැක්කද ඒක මොකද්ද මත පදනම් වෙලා තියෙන්නේ විශ්වාසය පදනම් වෙලා තියෙන්නේ හරි තව එක අහන්න හරි තව එතකොට මම ආගම් වල ඔහොම ඉන්නම් හිමිද දැන් සයන්ස් එකේ තියෙනවානේ බිග් බෑන් තියරි එක ඒක දන්න ඇතුසන් බලා අහිලා අහලවත් තියෙනවා බිග් බෑන් තියරි කියලා තියෙනවා හරි මහා පිපුරු න්‍යාය කියලා එකක් තියෙනවා සයන්ස් එක හරිද දෙවියන් වහන්සේ ලෝකෙම වගේ වගේම කතාව තමයි ඒකත් හරි දැන් ඒක විශ්වාසයක්ද ප්‍රත්‍යක්ෂයක්ද හා ප්‍රත්‍යක්ෂද විශ්වාසයද හා ඇහෙන්නේ ප්‍රත්‍යක්ෂය ඒක ප්‍රත්‍යක්ෂය ඉතින් විද්‍යාත්මක භාගයක් ඔබ පිළිගන්නේ නැහැ බිග් බෑන් තියරිය සාමාන්‍ය සයන්ස් වල ඉන්න උඩ ලෙවල් එකේ ඉන්න අයගෙන් භාගයක් ඔබ පිළිගන්නේ නැහැ. භාගයක් පිළිගන්නවා. භාගයක් පිළිගන්නේ නැහැ. පිළි නොගන්න අය පිළි නොගන්න හේතු දෙකක් කියනවා. පිළිගන්න අය පිළිගන්න හේතු දෙකක් කියනවා. හරි. අපි එක්තර ඒවා හොයන්නේ ඕනේ නැහැ. මම මෙහෙම එකක් අහනවා. දෙක එකතු කිරීම දෙක සමානයි හතරයි කියන එක විශ්වාසයක්ද ප්‍රත්‍යක්ෂයක්ද?
දෙක එකතු කිරීම දෙක සමානයි හතරයි කියන එක විශ්වාසයක්ද ප්‍රත්‍යක්ෂයක්ද ප්‍රත්‍යක්ෂය කියන අතුස දෙක එකතු කිරීම දෙක සමානයි හතරයි ඒක පරම සත්‍යයක්ද ඒක පරම සත්‍යයක්ද එහෙම නැත්නම් ඇබ්සලියුට් ට්‍රූත් එකක්ද රිලේටිව් ට්‍රූත් එකක්ද ආ මම ඔබට මේ කරකෝලේ හිඳ ඔකේ තව ආගමක් තියෙනවා ඔය ආර 2200 ට අමතරව සයන්ස් කියන්නේ තහනවා මැත්ස් කියන්නේ තාගම සයන්ස් කියන්නේ තාගම මැත්ස් කියන්නේ තාගම ගණිතය කියන්නේ තාගම සයන්ස් කියන්නේ තාගම මොකද එතනදී අපිට ඇබ්සලියුට් ට්‍රූත් එකක් ගැන කතා කරන්න බෑ ඒ කියන්නේ අපිට පරම සත්‍යයක් ගැන කතා කරන්න බෑ සාපේක්ෂ සත්‍යයක් ගැන විතරයි කියන්න පුළුවන් අද අපිට දේශනාවේ ඉතර ඔච්චර ගැඹුරට කතා කරන්න ඉඩ තියනවද දන්නේ නැහැ. ඕන කෙනෙක් ඉන්නවා නේද පස්සේ ඇවිල්ලා කියන්න. අපි ඉතින් කතා කරමු. එතෙන් එහා ගියේ ඔය ගැඹුර හරිය කතා කරන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ කියලා. හරි. තව විශ්වාස තියෙනවා. හරිද? දැන් මම මෙහෙම ටික ටික එන්නම්. ඔය ඔය කීප කතාවට මම එන්නම් ටික ටික. හරිද? දැන් කෙනෙක් විශ්වාස කරනවා මරණයන් මැත්තේ නැවත උපදිනවායි කියලා. මේක විශ්වාසයක්ද? ප්‍රත්‍යක්ෂයක්ද? හා? විශ්වාසයක්. තව කෙනෙකුටත් තියෙනවා මොකද්ද? විශ්වාසයක් මරණයන් මැත්තේ නැවත උපදින්නේ නැහැ කියලා. ඒක විශ්වාසයක්ද? ප්‍රත්‍යක්ෂයක්ද? හා? එකක් විශ්වාසයක්ද? ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. දැන් කෙනෙක් පිළිගන්නවා අපාය දිව්‍ය ලෝක ස්වර්ගයේ තියෙනවායි කියලා. විශ්වාසයෙන්ද ප්‍රත්‍යක්ෂයෙන්ද? විශ්වාසය. තව කෙනෙක් කියනවා අපාය දිව්‍ය ලෝක නැහැ කියලා. විශ්වාසයෙන්ද ප්‍රත්‍යක්ෂයෙන්ද? හා? ඒක විශ්වාසයක්. හොඳම තැනට ආවේ නැහැ මම. දැන් ඔය වගේ මම ඔබට මේ නිකන් ඔබ බලන්න ඔබ ජීවිතේ ගත්තොත් වැඩි හරියක් තියෙන්නේ මොනවාද? ප්‍රත්‍යක්ෂද විශ්වාසද? හැබැයි ඔබ එකක් විශ්වාස කරන ඔබ කියන විද්‍යාව ඇත්ත කියලා. ගුරුත්වාකර්ෂණය තියෙනවද නැද්ද? ගුරුත්වාකර්ෂණය තියෙනවද නැද්ද? තියෙනවා විශ්වාසයි ඔය නිව්ටන්ගෙන් එහාට ඒක ඉගෙන ගත්තේ නැති වුණාම ඒක ඉතින් විශ්වාසයක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් එදිනෙදා ඒරල්ස් වලට වෙනකන් උගන්වන්නේ නිව්ටන්ගේ නියම ටික උගන්වලා අපි කියනවා මොකද්ද ඒක තමයි පරම සත්‍ය කියලානේ අපිට කියන්නේ හැබැයි ඔබ ඕන මේ අධ්‍යයනය කළ බලන්න මේකට අදටත් හරියට මොකද්ද හරියට ෆයිල් ඇස් වෙච්ච මතයක් නැහැ මේකට අදටත් ෆයිල් ලැස්සෙච්ච මතයක් නැහැ. ඒක නිකන් මම මෙහෙම හිතන්න. දැන් එක තැනකදී හොයාගත්ත පරමාණුව කියලා හොයාගත්තා. දැන් පරමාණුව කියන්නේ මොකද්ද? පරමාණුව. පරමාණුව කියන්නේ මොකද්ද පරමාණුව? මොකද්ද පරමාණුව කියන්නේ? පරමාණුව කියන්නේ එතනින් එහාට එකක් නැහැ. ඒක තමයි අන්තිම එක. පස්සේ කිව්ව නැහැ. ඒකත් නෙමෙයි අන්තිම එක මොකද්ද? හා?
අපි සාමාන්‍යයෙන් අපි මේ ඉස්කෝලේ උගන්වන ටිකේ උගන්වනවා. එතනින් මොකද පරමාණු අන්තිම පරමාණුද නැත්නම් ඊට වඩා පරමාණු තියෙනවද? පරමාණුට වඩා. හා? ඔය ඊට පස්සේ අපි කතා කරා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, න්‍යූට්‍රෝන කියලා ජාතියක් තියෙනවා කියලා කතා කරා. දැන් ඒකත් අවසානේද? නෑ ඒකත් අවසානේ නෙමෙයි. කොහොම ගිහිල්ලා මොකද? තාමත් මේකේ අවසානයකට ඇවිල්ලා නැහැ. දැන් මෙතනදී මෙන්න මෙහිම විශ්වාස ටිකක් තියෙනවා. හරිද? මෙහිම විශ්වාස ටිකක් පදනම් කරගෙන තමයි අපේ ජීවිතේ අපි හඩගස්සාගෙන තියෙන්නේ. මේ විශ්වාස කිව්වට පස්සේ එක පැත්තකින් ආගමික විශ්වාස, අනිත් පැත්තෙන් මොනවාද? අපි අධ්‍යාපනය කියලා හදාරන එක ඇතුළේ තියෙන්නේ එක විදිහක විශ්වාස පද්ධතියක් තමයි. හරි. තව ඔතනින් එහාට ගිහිල්ලා මම තව ඔක විස්තර කරන්න මෙන්න මෙහෙම. හොඳයි අපි මේ මොකක්ද? මොකද්ද මේ? හා? ඇහෙන්නේ නැහැ. මොකද්ද මේක? හා? නෙළුම් මල. දැන් මේ ඔබට මේ නෙළුම් මල පෙනෙන බව, නෙළුම් මල පෙනෙන එක, පෙනෙනවා කියන එක විශ්වාසයද ප්‍රත්‍යක්ෂයද? ඔබට නෙළුම් මලක් පෙනෙන බව විශ්වාසයද ප්‍රත්‍යක්ෂයද? මොකද ඉතින් ආම්දුරුත් අහන ප්‍රශ්න වගේ එකක් එනවනේ ඇතුළේ. මේක ඇත්තටම විශ්වාසයද ප්‍රත්‍යක්ෂයද? ప్రత్యక్ష మా ఒకట మీక කියලා දෙන්නම්. මම තෝරලා දෙන්නා මේකත් ඔබ ප්‍රත්‍යක්ෂයක් කියලා ඉතින් හිතයට මේකත් විශ්වාසයක් නතාව. ඒ කියන්නේ දැන් කෙනෙක් පිටිගන්න කෙනෙක් කියනවා මම කිසිම ආගමක් අදහන්නේ නැහැ, මම ඔක්කොම ආගම් වලින් නිදහස් වෙලා ඉන්නේ. හැබැයි එයා පිළිගන්නවා නම් මට මේ නෙළුම් මල පේනවා කියලා. මොකද්ද? එයාත් ආගමක් අදහන්නේ. මොකද යාට විශ්වාසයක් තියෙනවා. මොකද ඉතින් දැන් මම මෙතනින් ඔබව අමාරු විදාලා යන්නද? හා? මම ප්‍රශ්න ටිකක් විතරයි මම ඔබෙන් අහන්නේ. තවහන්නද? කාලය කියලා එකක් තියෙනවද නැද්ද? කාලය කියලා එකක් තියෙනවද නැද්ද? හා? කාලය කියලා එකක් තියෙනවා. කාලය කියලා එකක් ඒක මොකක්ද ඒකෝ? ඔබ කාලය විශ්වාස කරගෙන වැඩ කරනවද නැද්ද? කාලය විශ්වාස කරගෙන වැඩ කරනව නේද කාලේ? දැන් ඔබට මෙහෙමයක් වෙන්නේ ඕ අහන්නත් ප්‍රශ්නද කියලා. දැන් මේ ප්‍රශ්න ටික ඔබෙන් අහගන්න ඕනේ. දැන් ඔබ හිතනවා මොකද්ද කාලය කියන එක මොකද්ද? ඒ ගැන අහන්න දෙයක් නැහැ නේ.
ඒක අහන්න දෙයක් නෑ කාලේ හරි දැන් කොතනින්ද දැන් මම මේක පටන් ගන්න ඕනේ මේ දැන් මූලික වශයෙන් ඔබට තේරෙනවා මෙන්න මෙහෙම ටිකක් හරිද මූලික වශයෙන් හරි දැන් මම ඔය අන්තිමට කිව්ව මේ නෙළුම් මලේ කතාවයි අර දෙක එකතු කිරීම දෙක හතරයි කියන කතාවයි ඊළඟට කාලේ කියන කතාවයි නම් පොඩ්ඩක් පැත්තකින් තිබ්බත් ඔබ ප්‍රත්‍යක්ෂ කරනෝ විශ්වාස මත පදනම් වෙලා ඉන්නවද නැද්ද මොකද අවිශ්වාසය කියන්නේ විශ්වාසය දැන් ඔබ යමක් අවිශ්වාසයක් කරනවා කියන්නේ ඒත් මොකද්ද විශ්වාසය ඒ මත පදනම් වෙලා ඉන්නවද නැද්ද ඉන්නවද හරි දැන් දැන් අපි ඕක ලියාගමු හරිද දැන් ඕක ලියාගන්න හරි දැන් අපි මෙතනින් පටන් ගමුකෝ දැන් මෙතනින් පටන් ගමු එතකොට දැන් අපි මෙහෙම ගමුකෝ දෙවිවරු ඉන්නවද නැද්ද ඔන්න ප්‍රශ්නේ හරි දැන් වඩා වැදගත් වෙන්නේ දෙවිවරු ඉන්නවද නැද්ද කියලා දැනගන්න එකද ඔතන ඔය අල්ලපු සීට් එකේ ඉඳන් ඉන්න කෙනා ඉන්නවද නැද්ද කියලා දැනගන්න එක ආ ඔව් අල්ලපු සීට් එකේ ඉන්න කෙනා ඔය ළඟින්ම වාඩි වෙලා ඉන්න කෙනා ඉන්නවද නැද්ද කියලා දැනගන්න එක නේද වඩා වැදගත් වෙන්නේ දෙවිවරු ඉන්නවද නැද්ද කියලා දැනගන්නවට වඩා හරිද මොකද දැන් අල්ලපු සීට් එකේ මේ ළඟ තමල් ළඟ ඉඳගෙන ඉන්න කෙනා ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නැත්තම් අරක මොකද දැනගත්තත් වැඩක් වෙන්නේ නැහැනේ හරි ඊළඟට එතනින් එහාට ගිහිල්ලා ළඟ ආසනේ ඉඳන් ඉන්න කෙනා ඉන්නවද නැද්ද කියලා දැනගන්න කලින් කවුද මම ඉන්නවද නැද්ද කියලා දැනගෙන ඉන්න ඕනේද නැද්ද මම ඉන්නවද කියලා දැනගෙන ඉන්න ඕනේද නැද්ද හරි හොඳයි දැන් ළඟ කවුද ඉන්නේ එයා පැත්තේ ළඟ ළඟ ඉන්නේ කවුද බලන්න හැරිලා හොඳට ඉන්නවද කියලා බලන්න හොඳට හැරිලා බලන්න දැන් ඒ කවුද ඉන්නේ හා අර මහත්ය කියලා එයාගේ පුතෙක් වෙන කෙනෙක් තමයිලු ඉන්නේ හරි එතකොට දැන් අපි හිතනවා මේ ළඟ ඉන්න කෙනා එයා ඉන්නවා ඒක අපිට විශ්වාසද විශ්වාසයි ප්‍රත්‍යක්ෂද විශ්වාසද ප්‍රත්‍යක්ෂද ඊපදෙන කියනවා ඒක ප්‍රත්‍යක්ෂයි කියලා හරි දැන් ඔන්න ඔක මම පැහැදිලි කරන්න දැන් මෙන්න මෙහෙම කියනවා හරිද හරි දැන් ඕක දැන් තමන්ගේ පැත්තෙන්ම පටන් ගමු හරිද හරි දැන් මහත්යව ගමුකෝ මම මහත්යව ගන්න හරි දැන් මහත්යට නෝනා ඉන්නවනේ තාමනේ නෝනා මහත් නෝනට මහත්යව පෙන්නේ කවුරු වගේද දැන් ඕක ආණ්ඩ දෙයක් වගේ එකක් ඉන්නේ හැබැයි මේක කියන්නේ මම මේ කියන කතාව මේ ඔක්කොම කියන උපමා හරිද මේ උපමාවට එහා කියන කතාව තෝරගන්න හරි දැන් නෝනට පෙන්නේ කවුරු වගේද හා ස්වාමි පුරුෂයා වගේ පේනවා දැන් අම්මා තාත්තා හිටියොත් අම්මා තාත්තට කවුරු වගේද පේන්නේ පුතා දැන් තමන්ගේ පුතාට දුවට තමන්ව කවුරු වගේද පේන්නේ දැන් පුතාට දුවට කිව්වද දැන් පුතාට පේන විදිහට දුව පේන්නේ ඔබ පුතාට ඔබව පේන විදිහටද දැන් පුතා තාත්තා කියලා හිතන් ඉන්න කෙනාද දුව තාත්තා කියලා හිතන් ඉන්න කෙනාද නෑ නේද දෙන්න දෙවිදිය කරන්නේ හිතාගෙන ඉන්නේ තාත්තා මෙහෙමයි කියලා හරිද ඔව් ඊළඟට දැන් අල්ලපු ගෙදර ඉන්න නෝන එහෙ නැත්නම් අල්ලපු ගෙදර ඉන්න මහත්මයා කවුරු කියලාද හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ ඔව් එතකොට ඒගොල්ලන්ට පේන්නේ තව විදිහකට හරිද ඊළඟට දැන් පාරේ යනකොට කවුරු හරි දකින්නවා මහත්තයා එයා දකින්නේ තව විදිහකට යාළුවෙක් දකින්න තව විදිහකට හරි දැන් මේ එක එක්කිනාට
මහත්යව පෙන්නේ එක විදිහකට වෙනස් විදිහට වෙනස් විදිහට නේද දැන් කෙනෙකුට පේන විදිහට නෙමෙයි නේද දරුව හතර පහ දෙනෙක් හිටියොත් එක එක දරුවට පේන්නේ එක එක විදිහටනේ හරි දැන් මහත්ය මහත් මම මෙහෙම කෙනෙක් කියලා හිතන් ඉන්නවනේ හරි දැන් මහත්මයා හිතන් ඉන්නවා මම මෙහෙම කෙනෙක් කියලා ඒක එකක් බිරිඳ එක හිතන් ඉන්නවා මහත්මයා මෙහෙම කෙනෙක් කියලා තව එකක් හරිද දරුවෝ හිතන් ඉන්නවා මෙයා මෙහෙම කෙනෙක් කියලා හරිද අල්ලපු ගෙදර ඉන්න අය හිතන් ඉන්නවා මෙහෙම කෙනෙක් කියලා යාළුවෝ හිතන් ඉන්නවා මෙහෙම කෙනෙක් කියලා හරිද අම්මා තාත්තා හිතන් ඉන්නවා මෙහෙම කෙනෙක් කියලා දැන් එක එක කෙනා මේ හිතන් ඉන්න විදිය සමානද වෙනස්ද වෙනස් නේද දැන් තමම හිතන් ඉන්නවා මම මෙහෙම කෙනෙක් කියලා හරි එතකොට ඕකේ හරි එක්කෙනා කවුද කවුද හරි එක්කෙනා කවුද හරි එක්කෙනා නෝනා හිතන් ඉන්න විදිහද පුතා හිතන් ඉන්න විදිහද තාත්තා හිතන් ඉන්න විදිහද අල්ලපු ගෙදර එක්කෙනා හිතන් ඉන්න විදිහද යාළුවා හිතන් ඉන්න විදිහද තමන් හිතන් ඉන්න විදිහ කවුද හරි එක්කෙනා දැන් මොකද්ද මේක හරි එක ඔබට හිතන විදිහට මොකද්ද හරි එක ඔබට පේන විදිහට කවුද මේ කවුරු හිතන් ඉන්නකද හරි එක එතකොට මෙතන තියෙන්නේ absolute truth එකක්ද relative truth එකක්ද නැත්නම් පරම සත්‍යයක්ද සාපේක්ෂ සත්‍යයක්ද හා සාපේක්ෂ හරි දැන් තමන් තමන් ගැන හිතන් ඉන්නවා කියලා හිතන්නකෝ මීට අවුරුද්දක් කලින් තමන් තමන් ගැන හිතන් හිටපු විදියයි දැන් තමන් තමන් ගැන හිතන් ඉන්න විදියයි එකක් දෙකක් හා එතකොට ඔබ කවුද? දැන් තව තමන්ගේ ඔබ ප්‍රශ්නේ අහන්න. ඔබ කවුද එතකොට? දැන් මෙතනදී කපට උත්තර දීලා හරියන්නේ නැහැ. හරි කපට උත්තර දෙනවා අපි. ඔබට ආගන්තුකෙක් හම්බෙනවා. හරිද? ආගන්තුකෙක් හම්බුනාම අපි එයාගෙන් අහන ඔබ කවුද? ඔබ යකින් අල්ලලා ගිහිල්ලා එයාගේ පොල්ලිඩමක් තියෙනවා පොල්ලිඩම වෙන්නවා මේ තමයි මම මොකක් වෙයි ඊට පස්සේ ආයෙත් අහනවා ඔබ කවුද කියලා ඊට පස්සේ මොකද කරන්නේ එයාගේ වාහනයක් තියෙනවා ඊට පස්සේ මොකද කරන්නේ වාහනේ ළඟට ගිහිල්ලා මොකද්ද වාහනේ පෙන්නනවා මේ තමයි මම ආයි තහන ඔබ කවුද කියලා ඊළඟට එයාර උපාධි සහතිකය ගත්ත වර ෆොටෝ එක ඉස්සරහින් ගහලා තිනවා ඒ උපාධි සහතිකය අරන් ඇවිල්ලා ගෙනල්ලා පෙන්නනවා මේ තමයි මං කියලා දැන් මෙයාගෙන් මෙයා අහන අවසරයට මෙයා වෙන මොකක් හරි එකක් පෙන්නලා මොකද්ද ඉන්න එතකොට දැන් මේ ඔබට හිතෙන්නේ මොකද්ද ටික වෙලාවක් යනකොට මොකද හිතෙන්නේ මේ මිනිස්යර නම් මොකක් හරි මොකද්ද මොකක් හරි මොලේ අමාරුවක් තියෙනවා දැන් ඔබ කවුද කියන මේ ප්‍රශ්නෙට ඔබ උත්තර දෙන්නේ කොහොමද සාමාන්‍ය උත්තරයක් එනවා ඔබට මතකාලේ උත්තරයක් හැදෙනවා කොහොමද උත්තරේ හැදෙන්නේ කොහොමද හැදෙන්නේ උත්තරේ මොකක්ද හැදෙන්නේ උත්තරේ මේකට යම් ආධාරකයක් ගන්න ඕනේ නේද අපිට? තනියෙන් තියාගන්න පුළුවන්ද මේක? එක්ක මේකට අපි ගන්න වෙන නමක් සිරිපාල කියලා නම ගන්න වෙනවා. සිරිපාල කියන නම මමද? නෑනේ සිරිපාල කියන නම මම නෙමෙයි. එහෙම නැත්නම් ඔබ තනතුරක් ගන්න වෙනවා. මම අහවල් කම්පැනියේ සභාපතිතුමා. උඩ අහවල් කම්පැනියේ සභාපති කියන තනතුර මමද? නෑ. නැත්නම් මම අහවලාගේ අම්මා. පැහැදිලිද මම මේ කියන්නේ හදන්නේ? ත
දැන් ඕක බැලුවට පස්සේ අපිට පේනවා ඔබ මොකද්ද හොඳට බලන්න බලනකොට මේ කතාව තේරෙයි මොකද්ද මම මේ කියන්න හදන්නේ කියලා දැන් ඔබ ඔබ මෙහෙම මම මෙහෙම කෙනෙක් කියලා හිතන් ඉන්නවා බිරිඳ තව විදිහකට හිතන් ඉන්නවා එක එක කෙනා මෙහෙම එක එක විදිහට හිතන් ඉන්නවා දැන් ඔබ තමනුත් තමන් ගැන හිතන් ඉන්න විදිහ මොකද්ද අද හිතන් ඉන්න විදිහ නෙමෙයි ඒක හිතන් ඉන්නේ හරි එතකොට මොකද්ද කවුද තමන් දැන් මම මෙහෙම එකක් අහන්නම් අපි කොච්චර මෝඩද තමන් ඉන්නවද නැද්ද කියලාවත් හරියට මොකද්ද ප්‍රත්‍යක්ෂ නැතුව අල්ලපු සීට් එකේ ඉන්නවද එක්කෙනා ඉන්නවද නැද්ද කියලා ගන්න නිගමනේ එතකොට මොකද්ද හරිද වැරදිද දැන් එතනින් එහාට කියලා තව තව ඒවා දෙවියෝ ඉන්නවද නැද්ද කියලා ගන්න එක එතකොට මොකද වෙන්නේ දැන් ඊට කලින් අපි මොකද හොයාගන්න ඕන එකක් තියෙනවනේ ප්‍රධාන වශයෙන් හැබැයි මෙතන ඔබ හොයාගත්තොත් මම ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නෙට හොයාගත්තොත් මොකද දෙවියෝ ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නෙටත් උත්තරේ හම්බ වෙනවා ඊළඟට නැවත උපදිනවද නැද්ද කියන ප්‍රශ්නෙටත් උත්තරේ හම්බ වෙනවා ඊළඟට ওই තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා මොකද්ද මෙතන මොකද්ද මම ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තරේ හොයනවා දැන් අල්ලපු ආසනේ ඉන්න කෙනා දැක්කහම අපිට පේන්නේ එතන ඉන්න කෙනෙක්. දැන් ඔබ මේ පැත්ත බැලුවාම පේනවා අපිට ඔතන බිරිඳ ඉන්නවයි කියලා. ඔබ මේ පැත්ත බැලුවාම පේනවා ඔබට බිරිඳ ඉන්නවා වගේ පේනවා. එහා පැත්තෙන් ඉන්නවා ඔබේ දරුවා ඉන්නවා කියලා හිතන්නකො. එයා දැන් එයාට මේ පැත්ත බැලුවාම පේන්නේ බිරිඳ වගේද අම්මා වගේද? ආ එක්කෙනෙකුට පේනවා කවුද වගේද බිරිඳ වගේ පේනවා තව කෙනෙකුට පේනවා අම්මා වගේ කියලා. එතකොට ඔබට පේන කෙනා ළඟ ඉන්න පේන කෙනා කවුද? තවද ඔබ මම පොඩක් පැහැදිලි කරලා දෙන්නම් මෙන්න මෙහෙම. දැන් ඔබ ඉඳගෙන ඉන්න පුටුව තියෙනවනේ. මේ පුටුව මෙතන තියෙන බව ඔබට විශ්වාසද ප්‍රත්‍යක්ෂද? ආ හරි දැන් අපි ඔතනට එමු හරිද හරි දැන් අපි හිතමු මෙතනට ගෙනාව මාස 6 ක විතර පුංචි දරුවෙක් එයාට මෙතන පුටුවක් තියෙනවද එයාට මෙතන පුටුවක් තියෙනවද නැහැ එයාට එතන පුටුවක් නැහැ හරි දැන් අපි හිතමු කවමදාව ජීවිත කාලෙකදී පුටු කියලා જાතියක් දැකලා නැති ගෝත්‍රිකයෙක් අරන් එනවා මෙතනට එයාට මෙතන පුටුවක් තියෙනවද පුටුවක් තියෙනවද නැද්ද? නැහැ. හරි. එතකොට දැන් මේ පේන පුටුව ඔබට සාපේක්ෂක බව ඔබට තේරෙනවද? පැහැදිලිද? හරි. දැන් ඔන්න ඒක තේරුණාද පොඩ්ඩක්? යන්තම් තේරුණාද මේ පේන පුටුව දැන් මට සාපේක්ෂක බව? හරි. දැන් ඊළඟට මෙන්න මෙහෙම ගමු. හරි. දැන් ඔන්න ඔබට මන්නම ඔබට මේ ටික පැහැදිලි කරලා දෙන්නම් මම. මෙන්න මේ විදියට. හරි. දැන් ඔතන දැන් මෙතන පුටුව කියලා නමක් වැටිලා තියෙනවනේ පුටුව කියන නම කියන්නේ නම කවුද කියන්නේ පුටුව කියන නම කොහෙද තියෙන්නේ පුටුව කියන නම කොහෙද තියෙන්නේ දැන් පුටුව කියලා අපි නමක් දීලා තියෙනවනේ නම හා ඒ නම කොහෙද තියෙන්නේ අර ඒ නම කොහෙද තියෙන්නේ දැන් මේ වෙලාවේ දැන් ඔන්න පුටුව දකින්නකොටම ඔබ පුටුව කියලා ලේබල් එකක් ගහනවනේ හරිද එතකොට ඒක කොහෙද තියෙන්නේ අර මහත්තයා මෙහෙම පෙන්නනවා ඔළුවේ තියෙන්නේ ඒක හරි හරි එතකොට දැන් පුටුව කියලා ලේබල් එක තියෙන්නේ අන්න එතන නෙමෙයි පුටුව කියන ලේබල් එක එතන නෙමෙයි තියෙන්නේ මොකද පුටුව කියන ලේබල් එක අපි දැනට හිතමු මෙතන තියෙන්නේ කියලා හරි ඒක තියෙන්නේ මෙතන ඒක තමන්ගේ පැත්තේ තියෙන්නේ පුටුව කියන ලේබල් එක තමන්ගේ හරි දැන් පුටුව කියන ලේබල් එක අයින් කරොත් මෙතන මොකක්ද ඉතුරු වෙන්නේ
පුටුව කියන නම අයින් කරොත් පුටුව කියන ලේබල් එක අයින් කරොත් මොකක්ද මේ තියෙන්නේ මෙතන හා හා කියන්න කියන්න ඇහෙන්න කියන්න මට පුටුව කියන ලේබල් එක අයින් කරොත් මෙතන මොකක්ද තියෙන්නේ හරි දැන් මෙහෙම කියන්න ඉඳ ගන්න පුළුවන් කියලා කියන්නේ ඒක කොහෙද තියෙන්නේ ඉඳ ගන්න පුළුවන් දෙයක් කියන එක ඒක මෙතනද තියෙන්නේ ආ දැන් පුටුව කියන එක මෙතන නෙමෙයි තියෙන්නේ මෙතන දැන්ට අපි ගමු මෙතන තියෙන්නේ කියලා පුටුව කියන එක තියෙන උතන නෙමෙයි පුටුව කියන එක මෙතන ඉඳ ගන්න පුළුවන් එකක් කියන්නේ කොහෙද තියෙන්නේ ඒක කොහෙද තියෙන්නේ ඒක තියෙන්නේ කොහෙද මෙතන තියෙන්නේ හරි දැන් ඔය දෙක දැන් ඔය දෙක මෙතන එළියේ තියෙනවා කියලා කියන්න බෑනේ ඉඳ ගන්න පුළුවන් එකක් කියන එක එළියේ තියෙන එකක් නෙමෙයි පුටුව කියන එකක් එළියේ තියෙන එකක් නෙමෙයි එතකොට මොකද්ද මෙතන තියෙන්නේ මොකක්ද තියෙන්නේ කට්ටිය ලෑස්තිලා ආවේ අද නම් ඉතින් හොඳට ආන්දරෝ මොන හරි කියාගෙන ඉඳී මට ඉතින් පිටිපස්සෙන්ලා හිමිට නිදාගෙන ඉඳලා හිමිට නැගිටලා යන්න පුළුවන් නේද ඔක්කොම නවත්තලා දෙන්න ප්‍රශ්න අහනවා අපි දැන් මේක ප්‍රශ්නේ අහන්න හරි දැන් මේ ඔබ කවදාවත් ජීවිතේ අහපු නැති ප්‍රශ්න ටිකක් මේ මම අහන්නේ දැන් පුටුව කියන එක කියන්නේ නැහැ නේ කවුද පුටුව කියන එක මොකක්ද පුටුව කියන නම ඔතන නෙමෙයි තියෙන්නේ මෙතන හරි තම ළඟ තියෙන්නේ හරිද ඉඳ ගන්න පුළුවන් කියන එක කොහෙද තියෙන්නේ ඒකත් එතන නෙමෙයි තියෙන්නේ මෙතන එතකොට දැන් ඉඳ ගන්න පුළුවන් කියන එකත් අයින් කරා පුටුව කියන එකත් අයින් කරා එතකොට ඇත්තටම ඔතන එළියේ මොකද තියෙන්නේ උපකරණයක් කියන්නේ කොහොමද ඒක තියෙන්නේ මෙතන එකක් කිව්වම අනිත් ටික තෝරගන්න හරි හැබැයි දැන් ඔබ කියන්නේ මෙතන මොකද්ද උසත් දිග පළල සහිත මොකක් හරි එකක් තියෙනවා හරි දැන් ඔන්න මෙන්න මේ කියන කතාව හොඳට තෝරගන්න හරි හරි දැන් මේ පුටුවේ උස දිග පළල කියන එක සාපේක්ෂකද නිරපේක්ෂද හා සාපේක්ෂද නිරපේක්ෂද මේ කියන කතාව හැමෝටම තේරෙන්නේ නැහැ හැබැයි හොඳට තෝරගන්න මේ කියන කතාව. මේ මෙතන තියෙන මේ පුටුවේ උස කියන එක අපි තව එකකට සාපේක්ෂව නෙමෙයිද කියන්නේ? තව මොකක් හරි එකක් අරගෙන ඒකට සාපේක්ෂව නෙමෙයිද කියන්නේ? තනියෙන් මේක තව මොකක් හරි එක උදව්වක් නැතුව මේක උස දිග පළල මොකද්ද කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ නේද? එතකොට උස දිග පළල කොතන තියෙන්නේ? කොතන තියෙන්නේ? ඒක තියෙන්නේ මෙතන. හරි. හැබැයි ওই කොහොම කිව්වත් ඔතන මොකක් හරි තද දෙයක් තියෙනවනේ. තද දෙයක් හරිද? හරි. දැන් මේ පුතා ඇරෙන්න මේ පුටුව අල්ලපුවා මෙතන අඩු ඇතිනේ. දැන් මේ පුතා මේ පුටුව ඇල්ලුවා. හරිද? දැන් ඔබට දැන් මේ පුටුව දකින්නකොට තද ගතියක් පේනවද දැනෙනවනේ මේක තද එකක් මේක. මැටීරියල් වලින් හැදිච්ච හොඳ තද එකක් කියලා මේව දැනෙනවනේ හරි එතකොට මැටීරියල් වලින් හැදිච්ච හොඳ තද එකක් කියන එක මේ තද භාවයේ කියන එක ඇහැකට පේන්න පුළුවන් එකක්ද හා ඇහැකට පේන්න පුළුවන් එකක්ද ඒක හරි එතකොට මේ මෙන්න මේ තද භාවයේ කියන එක කොහෙද තියෙන්නේ එතනද මෙතනද තද භාවයේ කියන එක කොතන තියෙන්නේ හා එතනද මෙතන තියෙන්නේ තද ගතිය අපි දැන් බොහොම මේක කියන්නේ පටවිය ඒක කොහෙද තියෙන්නේ එහෙම නැත්නම් පරමාණු ටික තද ඒක කොහෙද තියෙන්නේ වර්ණේ
ඒකත් කොහොමද ඔච්චර වැරදවට ආරම්භ වුණේ මම මොහොම සරලව මෙන්න මෙහෙම කියන්නම්කො හරිද හිතන්න ඔබගේ මතකය සීරෝ වුණා මතකේ සම්පූර්ණයෙන්ම ඉරේස් වුණා මෙතන මොකද්ද හම්බෙන්නේ ඔබට හා මොකුත් නැහැ කියලා කියනවා එතකොට මෙතන පුටුව කියලා එක හදාගෙන තියෙන්නේ කොහෙද හා මනසේ හදාගත්ත පුටුව එළියේ තියෙනවා කියලා විශ්වාස කරන කොට කොයිතරම් මෝඩද අපි මනසේ හදාගත්ත පුටුව එළියේ තියෙනවා කියලා විශ්වාස කරනකොට මොකද කොයිතරම් මෝඩද අපි දැන් මේ පුටුව මනෝමූලික සංකල්පයක් නේද මේ පුටුව හරි හරි දැන් ඔබලා ඔක්කොම ඉඳන් ඉන්නේ මොකක් මොනවා උඩද ඉඳන් ඉන්නේ පුටු උඩ හරි දැන් ඔබ ඉඳන් ඉන්න පුටුව මනෝමූලික සංකල්පයක් නම් පුටුව උඩ ඉඳන් ඉන්නේ කිනා කවුද පුටුව කියන එක මනෝමූලික සංකල්පයක් නම් අපි ඔකින්නේ ප්‍රපංචයක් නම් ඒක මුලාවක් නම් ඒක හිතේ හදාගත්ත මුලාවක් නම් ඒක මොකද්ද පුටුව උඩ ඉඳන් ඉන්නේ කවුද දැන් පුටුව මනෝමූලික ප්‍රපංචයක් වෙනකොට මනෝමූලික මුලාවක් වෙනකොට පුටු උඩ ඉන්නේ කියන මොකද්ද වෙන්නේ ඉබේම දැන් මනෝමූලික ප්‍රපංචයක් උඩ ඉඳන් ඉන්නේ කවුද ඉඳන් ඉන්න පුළුවන් කාටද මනෝමූලික ප්‍රපංචයක් උඩ ඉඳන් ඉන්න පුළුවන් කාටද මනෝමූලික ප්‍රපංචයකටම විතරයි දැන් මේ හිතේ හදාගත්තු එක එළිය තියෙනවා කියලා හිතර තමයි මොකද අනිත් ඔක්කොම විශ්වාස හැදිලා තියෙන්නේ මේ හරි හිතේ හදාගත්ත කියන එකත් එක විදිහකට දැනට අප මම ගත්තා තමයි මේ මෙතන හදාගත්තේ හරි දැන් කුටුව උතනින් අයින් කරලා අර මහත්කුට මෙතන එහෙම නැත්නම් හිත හරි මොකක් හරි ඒක ගෙනල්ලා දැන් ඔය කුටුව තිබ්බ දැනින් ඉස්සරහින් තියන්න හිත කියන එක මනස කියන එක එහෙම නැත්නම් මොළේ කියන එක මොකක් හරි උතනින් ගෙනල්ලා තියන්න උතනින් ගෙනල්ලා තියලා දැන් කුටුව දිහා බලපු විදිහටම ඒක දිහා බලන්න එතකොට මොකද්ද හම්බෙන්නේ ඔබට හිත මනස හරි මොළය හරි විඥානය හරි මොකක් හරි ඒක ඔතන ඔබ හිතන් ඉන්න මොකක් හරි ඒක ඔතනින් ගෙනල්ලා තියන්න පුටුව තිබ්බ තැනින්ම තියන්න තියලා දැන් ඒක දිහා බලලා කියන්න ඒක මොකක්ද කියලා දැන් එක වෙලාවකදී අපි බලමු පුටුව කියන එක එළියේ තිබ්බයි කියන එකත් මොකද්ද මුලාව මේ මුලාවෙන් ගැලවෙන්න අපි හදා ගන්නවා මොකද්ද තවත් බොරුවක් මොකද්ද පුටුව කියන එක තියෙන්නේ හිතේ කියලා දැන් තිබ්බේ එක සංකල්පයයි දැන් තව සංකල්පයක් හදා ගන්නවා මොකද්ද හිත කියලා දෙකයි හිතේ හදාගත්තු විඥානේ හදාගත්තු එකක් කියලා තව එකක් හදා ගන්න පුටුව එළියේ තිබ්බ කිව්වා එකක් මොකද්ද බොරුවක් මොකද්ද පුටුව ඇතුලේ තිබ්බ කියන එකක් ඒකක් බොරුවක් ඒ බොරුව ගණ ගන්නගන්නේ ගොරණ ගන්න අපි තව බොරුවක් හදාගන්න වෙලාව ටිකක් ගිහිල්ලා තියෙනවා වෙලාවට ගිටිකක් ගිහිල්ලා දිනනවා කියන ගම වෙලාව මොකද්ද කියලාත් කියලා ඉන්නවා වෙලාව කියන්නේ කොයිද කාලය දැන් නිරපේක්ෂව දැන් කාලය මොකද්ද මොකක් කරේ ලේට් කරගන්න නැතුව දැන් කාලය මොකද්ද
සම්බන්ධ කරගන්න එක කාලය කියන්න පුළුවන් අපිට ආධාරකයක් ගන්න නැතුව පුළුවන්ද කාලය කියන්න පුළුවන් මොකද්ද කියන්නේ බෑ අර මාසයේ පොඩි ළමයා ඇවිල්ලා දැන් ඔරලෝසුව දිහා බලනවා එයාට නොදැනෙන එකක් එයාට නොදැනෙන එක කතන්දරයක් ඔබට ගොඩනැගෙනවද නැද්ද ගොඩනැගෙන එයාට ගොඩනැගෙන පිච්චීමක් ඔබට ගොඩනැගෙනවද නැද්ද එතකොට මේක කොහෙද තියෙන්නේ කාලය කියන්නේ කොහෙද තියෙන්නේ මේක ප්‍රශ්න කරන්න මම අද ඔක්කොට උත්තර දෙන්නේ නැහැ මෙතනින් එහාට ඕන කෙනෙක් තිබුණොත් ඒ ටික උදව් කරන්න. අද මේ පුංචි මේ සාකච්ඡාවකදී ඔක්කොම උදව් කරන්න බෑ. හරි. දැන් ගණිතයේමකෝ ගණිතයෙන් බේස්ලා තියෙන බිංදුව එකනේ. බිංදුව හිතන්න පුළුවන්. පුළුවන් හිතන්න. बिंदु हिसान पुलवान बिंदु हिसान कोटा में एकाक्ति ये नोगे नहीं थे एकाटा साप एक शोहाई बिंदु है मुकाखरी एकाटा साप एक शोहाई बिंदु हिसान तब मुक आप ये ना बिंदु क्या है ना मुकुट नया क्या है मुकाद दे දැන් අපි හිතමු ඉබ්බන්ට පිහාට කීයක් තියෙනවද? බිඳුවයි. ඉබ්බන්ට පිහාට කීයක් තියෙනවද? බිඳුවයි. ඉබ්බන්ට පිහාට බිඳුවයි කියනකොටම ඔබ පිහාට හදලා නෙමෙයිද බිඳුවයි කියන්නේ? පිහාට හදලා නෙමෙයිද බිඳුවයි කියන්නේ? එතකොට මේ තියෙන පිහාටක් තමයි ආයේ මොකද්ද? නැහැ කියන්නේ. ඕකේ අනිත් පැත්ත ඔබට පේන්නේ නැහැ. ඔබ දැන් මේ තියෙන එකක් දැන් ඉබ්බට කකුල් හතරයි කියලා කියන්නේ මොකද්ද? තියෙන කකුල් හතරක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. නැති කකුල් හතරක් ගැන කතා කරන්නේ. මුළු විද්‍යාවටම බේස් වෙච්ච බිඳුව එක කියන්නේ සංකල්ප දෙකක්. ඉතින් මම අද තිබ්බ කාලේ අනුව වැඩිපුර ගන්නේ නැහැ. ප්‍රශ්න අහන්න පොඩි වෙලාවක් දෙන්නම්. දැන් මේ විශ්වාසයන් ඔක්කොම මෙහෙම බලාගෙන ඉන්න. හරි. දිව්‍ය ලෝක තියෙනවද නැද්ද කියලා දැනගන්න කලින් මොකද්ද? අපාය තියෙනවද නැද්ද කියලා දැනගන්න. දැන් මේ වෙලාවේ මෙතන තියෙනවද නැද්ද කියලා මොකද්ද? දැනගන්න. දේවියෝ ඉන්නවද නැද්ද කියලා දැනගන්න කලින් නැවත උපදිනවද නැද්ද කියලා දැනගන්න කලින් මොකද්ද මරණින් මැල ගිය ඥාතින් ඉන්නවද නැද්ද කියලා දැනගන්න ළඟ ඉන්න ගෙනා ඉන්නවද නැද්ද කියලා බලන්න එයාව බලන්න කලින් මොකද්ද තමන් ඉන්නවද නැද්ද කියලා බලන්න හරි මේක ඔබට හරියට තේරුණොත් ඔබට තේරෙයි මොකද්ද රිලේටිව් ට්‍රූත් එකක් විතරයි කියන්නේ කියලා. කියන්නේ සාපේක්ෂක සත්‍යයක්. එහෙම නැත්නම් අපි කියනවා සාපේක්ෂ සත්‍යෙට එක විදිහකට කියනවා සාමූහික මෝහනයක්. මෙතන පුටුවක් තියෙන බව මොකද්ද? මෙතන පුටුවක් තියෙනවායි කියන එක මොකද්ද? ඒක මොකද්ද? ඒක සාමූහික මෝහනයක්. අපි ඒක තමයි මේ මේ මොකක් හරි එක මෝහනේ වෙලා තියෙනවා නම් අපි කියනවා මෝහය තියෙනවායි කියලා. මොනම දෙයකට හරි මෝහනේ වෙලා තියෙනවා නම් අපි කියනවා මෝහය තියෙනවායි කියලා. මම ඉතින් ඔබට අර මුලින් කියපු කතාව ආපහු කියනවා හරිද? ඉතින් ඔය
වැඩිය ඕනේ මූලපරියාය සූත්‍රය වගේ එකක් ඉතින් කියවලා බලන්න. ඉතින් ඕකේ ඔහොම කිව්ව ගමන් ඒක තියෙනවා, ඒකේ බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම කියනවා බුදුහාමුදුරුවෝ. හරිද? මූලපරියාය සූත්‍රය. දෙවියෝ මඤ්ඤණාවකි. මඤ්ඤම් මඤ්ඤම් කියන්නේ මොකක්ද? අහලා තියෙනවා මඤ්ඤම් කියන්නේ මොකටද? අහලා තියෙනවා. දෙවියෝ මඤ්ඤණාවකි, බ්‍රහ්මයෝ මඤ්ඤණාවකි, රූපේ මඤ්ඤණාවකි, ඇස මඤ්ඤණාවකි, පඨවිය මඤ්ඤණාවකි, පරලෝකයේ මඤ්ඤණාවකි. ඊළා අන්තිමට ඊළා අන්තිමට කියනවා නිර්වාණයද මඤ්ඤණාවකි. මේක කිව්වා විතරයි. මොකද ඔක්කොම හාමුදුරුවෝ මොකද නොසතුටුව අනුමෝදන් නොවි බැස ගියෝයි කියලා තමයි සූත්‍රය ඉගෙන කරන්නේ. නොසතුටුව සතුටු නොවි අනුමෝදන් නොවි බැස ගියෝයි කියලා. මේ කිව්වා විතරට ඉවරගන්න බැරි වුණා. බැරි වෙච්ච හින්දා ආගමක් හදාගත්තා. බැරි වෙච්ච හින්දා දර්ශනයක් හදාගත්තා. ආගම කුදු නෙවෙයි, දර්ශනය කුදු නෙවෙයි. ඔබදී මේ සම්මතය කරන ඒවා ඉතින් ඒ ටික කරන්න කලින්ටත් වඩා හොඳට කරන්න. මේ කරන අතරේ ඔබගේ පැවැත්ම, ඔබගේ එක්සිස්ටන්ස් එක ගැන බලන්න. මේ විශ්වාසවලට එබිලා ගිහිල්ලා එහෙන් මෙහෙන් අහගත්තු කෑලි වලට දාන්න නැතුව මේක බලන්න. බලනකොට තව තව දේවල් තේරෙන්න ගනී ඔබට. මේ කතාව මොකද්ද මේ කියන්නේ? හරි කතාව කියන්නේ බිස්නස් කරන්න යන්න එපා. ඔබ පින්කම් කරනවා කියලත් කරන්නේ බිස්නස්. ඉන්වෙස් කළා මොකද්ද? ඉන්වෙස් කළා ආයි ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන බිස්නස් කරන්නේ. ඕවා කරන්න යන්න එපා. ඒම නෙමෙයි අවංකව ඒක කරන්න දේ. බිස්නස් කියන ඔබ අංශු මාත්‍රයක්වත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව කරන්න ඕනේ යුතුකම කරනවා නම් අන්න ඒක තමයි පින. කරන්න ඕනි දේ ටික හොයලා බලලා ඒක කරනවා නම් හරිද? ඒ බිස්නස් එකෙන් අයි ඔබද මොනාද ඔබගේ පෞල් ජීවිතය කියලා කියන්නේ? ළමයි එක තියෙන මොකද්ද? ඔබ ළමයට ආදරේද? ඇත්තට ආදරේද ළමයිට? ඔබට ඔබේ ළමයට තියෙන ආදරේ පාරේ යනකොට ඒ වශයෙන් තියෙන ළමයකට ඒ වගේ ආදරයක් තියෙනවද? නැහනේ. නැති කියලා ඇයි කියලා මම බලන්න. හරි, දැන් ඔබට ඔබේ ළමයට හීනයක් තියෙනවද නැද්ද? ඔබට ඔබේ ළමයට හීනයක් තියෙනව නැද්ද? මෙහෙම උගන්නලා මෙහෙම කරලා අරම කරලා. හරි, ඒ කියන්නේ මේ හීනයක් තියෙනවා කියන්නේ ඔබට ඔබේ ළමයට බිස්නස් ප්ලෑන් එකක් තියෙනවද නැද්ද? පාරේ දකිනකොට පාරේ දකින ළමයට බිස්නස් ප්ලෑන් එකක් තියෙනවද? නෑ නේද? එතකොට ඔබ බැඳිලා ඉන්නේ ඒ බිස්නස් ප්ලෑන් එක අයින් කරොත් අර ළමයා මේ ළමයා අතර වෙනසක් තියෙනවද? හා? අයින් කරොත් නෑ. එතකොට ඔබ බැඳිලා ඉන්නේ මොකද්ද? ළමයටද බිස්නස් ප්ලෑන් එකටද? ඒක තමයි පොඩි කාලේ ඉඳන් පොඩි කාව මරන් කන්න හදන්නේ. ඒ කියන්නේ ඔබේ බිස්නස් ප්ලෑන් එක ඉදිරියට ගෙනියන අර දැන් මේ ඉස්සරහට ගෙනියන සේවකයෙක් විතරයි ළමයා කියන්නේ. ඔබේ බිස්නස් එකේ ඉන්න සේවකෙක්. ඉතින් ඔබ මොකද කරන්නේ? තද කරලා ඔක්කොම කරලා මෙයාගෙන් අර උපරිමය ගන්න හදනවා. මිරිකලා. ඔබගේ අර සීනේ කියන බිස්නස් ප්ලෑන් එක ගන්න. ඕක අයින් කරා නම් හරිද? ඔබට අර ළමයි දෙන්න අතර වෙනසක් තේරෙන්නේ නැසහ ඔබට මහා කරුණාවකින් යුතුව මොකද්ද? අර ළමයාට මොකද්ද කරලා යුතු දේ කරන්න පුළුවන්. එයාගෙන් ආයි අනිත් පැත්තට බලාපොරොත්තු වෙන එකක් නෙමෙයි. දෙවෙනි කාරණේ ඉතින් ඔබ හරියට සිහිනය දැක්කනම් ඔබට ළමයා කියන්නේ සිහිනයක් කියලා ඔබට තේරෙන්නේ. දැන් මේ වෙලාවේ හම්බෙන ළමයා. සාහේ ළමයාට ගන්දිනු කරන මම. ඉතින් මම මූලික වශයෙන් තේරිච්ච නැති අයට කිව්වේ ඔබ මේ බිස්නස් නවත්තලා දාන්න. බිස්නස් නවත්තලා දැම්මා මහා කරුණාව එනවා. මේ බිස්නස් එක තියෙනකම් ඔබට රැටේ නිින්ද යන්නේ නැහැ.
ඔබ අනිත් මිනිස්සු ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ. මේ ඔබේ මේ බිස්නස් ප්ලෑන් එකේ ඉන්න සේවකයෝ ටිකක් විතරයි මේ අනිත් ඔක්කොම. ඉතින් ඔබ අර සේවකයෝ සේවකයෝ මිලිකලා ඒ සේවකයන්ගෙන් මේ දේවල් ටික මිලිකලා ආයි මේ ගන්න නරක හාම්පුතෙත් තමයි ඔබ. ඒ වගේ එකක් ගන්න ඔබ සමාජයේ හැමෝම මිලිකලා ඔබට ඕනි ටික ගන්න යන ඔබේ සිහිනේ සාරවත් කර ගන්න හදනවා. එතකොට ඔබ බැඳිලා ඉන්නේ මේ සිහිනේට කියලා තේරුණාට පස්සේ ඔය වැඩේ කරන්න යන්නේ. හොඳයි ටික වෙලාවක් දෙන්නම් ප්‍රශ්න අහන්න. අන්තිම දෙක කිව්වේ මේ මේ කීප කතාව තේරිච්ච නැති අයට. මේක තේරුණා නම් මේ මුලින් කියපු ටික පොඩ්ඩක් තේරුණා නම් ඔබට ඉතුරු ටික ලියලා ගන්න ලේසියි. මම කියන්නේ මේ ඔක්කොම මට කියාගන්න පුළුවන් ටික අද කියුණා කියලා. මේක මම ආරාධනා කරනකොටම කිව්වා මේක සුදුසු වෙලාවක් නෙමෙයි බණ කියන්න කියලා. නිදහසේ ඔබ මේ පරීක්ෂණය කරන්න ඕන. හොඳයි ටික වෙලාවක් දෙන්න ප්‍රශ්න අහන්න පොඩි වෙලාවක්. ඕන ප්‍රශ්නයක් අහන්න මේකට අදාළව හරි අදාළ නැති හරි ඕන තැනකින් ඕන ප්‍රශ්නයක් අහන්න. ඉතින් ඕක ඉතින් කාලාම සූත්‍රයට දාලා බලන්න එතකොට උත්තරේ හම්බේ. කාලාම සූත්‍රයට දාලා බලන්න උත්තරේ හම්බේ. ඊටඟට දැන් මහත්තයා කිව්වනේ මේ ලංකාවේ 2 කෝටි ලක්ෂයක් ඉන්නවා හරිද? ලෝකෙ මෙච්චර අහවල් ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මම අර දැන් අර 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 බුදුහාමුදුර එක වෙලාවකදී අර තමන්ගේ රත්තරන් බඩු ටික හොරකම් කියේ අර හොරා පිටිපස්සේ දීපු අයගෙන් අහපු ප්‍රශ්නයක් තිබුණා නේද? මොකද ඇහිලි ප්‍රශ්න? අනුන් ගැන හොයන එකද වැදගත්? මොකද්ද තමුන් ගැන? ඉතින් තමුන් ගැන හොයාගන්නේ නැතුව තමුන් ගැන අඩුවෙන්ම දැනගෙන තමුන් ඉන්නවද නැද්ද කියලා දන්නේ නැතුව තමුන් ගැන අඩුවෙන්ම දැනගෙන මොකද්ද? අනිත් ඔක්කොම 2 කෝටි 16 ලක්ෂ ගැනම දැනගත්තත් වැඩක් තියෙනවද? ඉස්සෙල්ලා තමුන් ගැන කවුද කියලා දැනගන්න. ඊළඟට දැන් මම මෙතන අපරාධය ගැන කියෙන්නේ හින්දා මට මෙහෙම එකක් කියන්න තියෙනවා. අපරාධය ගැන මෙන්න මෙහෙම එකක් කියන්න. දැන් අපි හිතමු කවුරු හරි අපරාධකාරයෙක් අල්ලගෙන මංකොල කන ස්ත්‍රී දූෂණ කරන මත්ද්‍රව්‍ය ගන්න ඔය ඔබ කියන කියන්න පුළුවන් ගහන්න පුළුවන් ඔක්කොම ලේබල් තියෙන අපරාධකාරයෙක් අල්ලගෙන අපි දානවා හිර කූඩුවක් ඇතුළට. දැන් හිර කූඩුව ඇතුළට දැම්මම පස්සේ මූට මේ එකක්වත් කරගන්න බෑනේ. හරිද? දැන් මේ එකක්වත් කරගන්න බැරි වෙච්ච හින්දා අපි කියනවාද මූ සීලවන්තෙක් කියලා? කියනවාද? නෑනේ. හරි. දැන් ඒ වගේ දැන් ඔබ එක එක රාමු ටිකක් දාගෙන බලහත්කාරය ඔබේ ඇතුලේ තද කරගෙන හිඳ කරගෙන හිකියයි කියලා මොකද්ද සීලවන්තයෙක් වෙනවද? පිටින් බැලුවාම පේන්න පුළුවන් මම ආරක් කරන්නේ මේක කරන්නේ අහවල් දෙය කරන්නේ මුකුත් කරන්නේ. හැබැයි මේ ටික කරන්නේ එක්ක සමාජයට බයයි, එක්ක අපායයන්ට බයයි, එක්ක වෙන මොකක් හරි වෙන්න තියෙන බයකට අපි රාමු ටිකක් ගහගෙන අර ඒ රාමු ටික ඇතුලේ රාමු ටිකෙන් ඇතුලේ හදාගත්තු හිර කූඩුව ඇතුලේ දාලා හිර කරලා තිබ්බ පළියට සීලවන්තයෙක් වෙනවද? වෙන්නේ නැහැ නේද? සීලවන්තයෙක් වෙනවා නම් ඔබ ඔය කියන දැන් ඔබ කියන ওই සියලුම රාමු ටිකක් ගැලවුණාට පස්සේ මොකද්ද? ඒ රාමු වලින් පාලනය කරන්න අවශ්‍ය නොවන තැනකට ආවනම් මොකද්ද? එතකොට සීලවන්තයි කියන වචනයයි. එතකොට ආයේ වෙනම සමාදම් වෙන්න ඕනේ. අරක తాවකාලිකව කමන්නේ. හැබැයි ඉතින් එතකොට බලන්න. එතකොට අපි මේ කරලා තින්නේ මොකද්ද? తాවකාලික මූ හිරේ දාගෙන ඉන්නේ. මොකද අපරා මුගියත් සීලවන්තකමක් නැහැ. ඔබ හිතනවා හිරේ දාන එක තමයි සීලවන්තකම කියලා. හිරේ දාන එක සීලවන්තකම නෙවෙයි. ඒක වැරද්දක්. ඔය ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ මම අර ඉස්සෙල්ලා කිව්ව මේ වෙන පුටුව තියෙනවද නැද්ද කියන ওই ප්‍රශ්نين තමයි ඔක්කොම ප්‍රශ්න ටික ඉන්නේ දෙවෙනියට. හරි, තව ප්‍රශ්න තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මම ඔබට කියන්නේ විශ්වාසයෙන් නෙමේ මේක පටන් ගන්න ඕනේ අවිශ්වාසයෙන්.
විශ්වාස නෙමෙයි ඔබ මෙච්චර දවසක් ඔබ දරාගෙන හිටිය මතවාද දෘෂ්ටි ඔක්කොම තියනවා නම් කාලාම සූත්‍රයේ මතකද කාලාම සූත්‍රයේ පරම්පරා කතා පොතේ පතේ දිල්ලේවා ඊළඟට මොකද කාගෙන් හරි අහගත්තු දේවල් ඔන්න ඕම එකක මූලික තුන ඊට පස්සේ තව තියෙනවා තව ගොඩක් තියෙනවා ඒකට කියවන්න අද ඔක්කොම මේ කාලාම සූත්‍ර විශ්ලේෂ කරන්න වෙලාවක් නැහැ හරි දැන් ඔය ඔක්කොම ටික මේවා නැවත නැවත බලන්න පරික්ෂා කර කර යන්න හරි මේක පරික්ෂා කර කර යනකොට ඔබට ওই සියලුම ප්‍රශ්න වලට උත්තර හම්බෙනවා එකක් එකක්වත් මේ හම්බෙන්නේ උත්තර නහම්බෙන්නේ නැතුව ඉන්නේ උත්තර හම්බෙන්නේ නැතුව ඉන්නේ නැත්තේ ඇයි කියලා කියනවා නම් මොකක්ද දන්නවද උත්තර හම්බෙන්නේ කොහොමද දන්නවද ඔබේ ප්‍රශ්නේ වැරදි බව ඔබ තෝරගන්නවා ඔබට ගොඩනැගිලා තියෙන සියලුම ප්‍රශ්න ටික වැරදි බව තෝරගන්නවා පරලෝකයක් තියෙනවද නැද්ද දෙවියෝ ඉන්නවද නැද්ද නැවත උපදිනවද නැද්ද ඔය වගේ දෙවියන් වහන්සේ විසින් ලෝකයෙන් මැව්වද නැද්ද දෙක එකතු කිරීම දෙක හතරද නැද්ද ඔය ඔක්කොටම ඔබට උත්තර හම්බෙනවා උත්තර හම්බෙන්නේ මේ පරිශ්‍රණය කරන්න මේ පරිශ්‍රණය කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ පැත්තෙන් විතරයි ඔබගේ පැවැත්ම ප්‍රශ්න කරන්න කාලය ප්‍රශ්න කරන්න අවකාශය ප්‍රශ්න කරන්න ඔබට පෙනෙන දේ ප්‍රශ්න කරන්න ඇහෙන දේ ප්‍රශ්න කරන්න දැනෙන දේ ප්‍රශ්න කරන්න හිතන දේ ප්‍රශ්න කරන්න අද අපිට තියෙන පුංචි වෙලාවේ ওই ටික මම කියන්නේ එහෙම ප්‍රශ්න කරන්න මේ පරිශ්‍රණය කරන්න ওই පරිශ්‍රණයට අපි කියනවා අරිය පරිශ්‍රණය කියලා සීමා වෙන්න එපා බුදු පූජාවලට සීමා වෙච්ච ආගමික චාරිත්‍ර වාරිත්‍රයකට සීමා වෙච්ච ජීවිතයක් ගත කරන්න එපා මම කියන්නේ ඒවා කරන්න එපා කියලා ඒවා කරින්දක් වඩා හොඳට කරන්න හැබැයි ඒවා කරන අතරේ එතනින් එහා කියපු කතාව මේක තෝරගන්න එතකොට ඔබ ආගම අතික්‍රමණය කරයි දර්ශනයද අතික්‍රමණය කරයි හොඳයි එහෙනම් අපි අදට අවසන් කරමු හොඳයි එන සාදුකාරයන් දෙන සියලු දෙනා හොඳයි